කාන්තාවනේ සම්මුඛ පරීක්ෂණ සඳහා සෞදි නියෝජිතයින් දැන් දිවයිනේ පාස්පෝර්ට් රැගෙන වහාමෙන් රටේම අය විශ්වාසයෙන් රට යන තැන මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල මෙෂනේ දැන් මෙහෙමයි දැන් මේ මැතිවරණ කොමිෂන් සභාවට කාර්යභාරයක් ගොඩක් තියෙනවා තමයි හැබැයි ඒක මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ පිටිය සකස් කිරීම සහ ජජ් කිරීම තමයි අම්පයර්න් මේ පිටිය සකස් කිරීම දෙක තමයි මූලික වශයෙන් අපි පිළිගන්න එක ප්‍රධාන දෙයක්. හැබැයි ප්ලේය වෙන්න ගියොත් මැතිවරණ කොමිෂන් සභාව ප්ලේය වෙන්න ගියොත් ඒ තරඟයේ අසාර්ථක වෙනවා. ඒක තමයි ඒක මෙහෙමයි. ප්ලේය වෙන එක නෙවෙයි. දැන් ඒ දීපංකර බුදුහාමුදුරන්ගේ කාලේ ඉලෙක්ෂන් ඩිපාර්ට්මන්ට් කමිෂන්. ඉන්දියන් කමිෂන් එකයි සවුත් ඉන්දියන් පෙම්පුසාගේ තීරණය. වෝට් ඉස් යුවර් රයිට් කියන එක වෝට් ඇඩ්යුකේෂන් කියන එක ඉලෙක්ෂන් කමිෂන් වල වැඩක්. उत्तर उत्तर क्रिकेट बोर्ड මම දැන් ක්‍රිකට් බෝඩ් එක අනුමත කරන හරිය නැත්ද නෙවෙයි මම නම් කලින් බෝඩ් එකේ ඔෆිස් බෙර කෙනෙක් හිටපු ඉඳ මන් දන්නා ඒක නම් ඡන්ද තියලා ප්‍රතිද්ධිය තමයි තෝරන්නේ දේශපාලන පක්ෂ වගේ ලයිස්තු හදන්න වෙලා වෙනම නිලධාරී පක්ෂ කරගන්න නේ පක්ෂලයා නෑ ඒකට උත්තරේ ඒක මන්ත්‍රීවර වෙන්නේ ඡන්දෙන්නේ නෑ මන්ත්‍රීවර ගන්නේ නැවට ලයිස්තු දාන එක කවුද ලයිස්තු වල අපේක්ෂක තෝරන්නේ प्रतिपत्ति में ඉස්සර කොමිෂන් එකේ මොකද කරන්නේ ඩිපාර්ට්මන්ට් එකේ දී ඡන්ද දීපා ඇනවුස්මන්ට් එකක් දෙනවා සුළු සුළු බාධා කිරීම ප්‍රචණ්ඩ ක්‍රියා තිබුණොත් ඒ ප්‍රතිපරයට බාධාවක් නෙවෙයි ඒකෙන්ද නිදහස සාධාරණ ඡන්ද කියනවා අපි ඒකෙන් ඔබට ගිහිල්ලා දයානන්ද සනායක මාත්‍ය පටන් අරගෙන චන්දන්සිල් මාත්‍ය අඩිපියත් තියපු එක අපි ඔක්කොම එකතු වෙලා අරන් ගිහිල්ලා ඡන්දෙට කලින්ම අපි මේ තත්ත්වෙ විතර නැත්තම් අපට පුළුවන් ඉලෙක්ෂන් ඔෆිස් එක වටේ පෝස්ටර් ගහලා දීද්දි නිකන් ඒක තමයි മന്ത്രിවරු බලාපොරොත්තු වෙන්නේ නෑ ඒක නෙමෙයි මම කියන්නේ සමහර දේශපාලන මත්සවල තමන්ට අවශ්‍යයක් වුණාම ඔක්කොම ඇවිල්ලා එළියට කියනවා හැබැයි ඒක පත්තන කංගේ මට්ටමේ ඒකෙන් තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනවල කවුරුවත් විරුද්ධව කිව්වද කිසි කෙනෙක් මූලික කරුණ අපි ප්‍රතිපත්ති ප්‍රකාශනවල සම්පූර්ණ විරුද්ධ දෙයක් කරනකොට මේක වැරදි කියලා කවුද කියන්නේ අර කොල්ලෝ ඇවිල්ලායි වල්ලප්පුගල මිනිස්සුයි පොළොන්නරුවේ මිනිස්සුයි කුඹුරෙන් පාරට ආවම පස්සේ තමයි ඔක්කොම කියන්න පටන් ගත්තේ ඔක්කොම විපක්ෂ වාඩි වෙන්නත් ඔක්කොම පටන් ගත්තේ ඉතක ඊට කලින් කවුරු කියන්නේ මට වාක්‍යයක් කියන්න ඉඩ දෙන්න එතුමා කිම් ටික මෙහෙමයි දැන් ඉලෙක්ෂන් එක ඉලෙක්ෂන් කමිෂන් එකට වාක්‍යම් තියනවා තමයි වෝටර්ස්ලට අයිඩියුකේට් කිරීම ආදී ඒක ගැන මේ ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි මේ ප්‍රතිපත්ති දැන් ඡන්දයකට ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂ දාලා තියෙන ප්‍රතිපත්ති වලට විරුද්ධව ගිහිල්ලා මේ මේ ඉලෙක්ෂන් කමිෂන් එක හැම වැඩ කරන්න බෑ කියලා මම කියන්නේ මම කියන්නේ කවදාවත් එන්නේ කියලා නෑ ඒක දැන් මම ඉතින් මම කියපේ එක මේ මම ප්‍රතිවාදී දේශපාලන ඔයත් එක කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ මට වඩා වැඩි වහන්න ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ විභජනය දිනවමු කියලා අපි ඒක ඒක විවේචනය කරන්න බෑ කාටවත් දැන් මේ මහත්මයා කිව්වා අයවැය කාර්යාලයේ දහලා හදලා මේකට මොඩල් එකකට නැත්තම් අයින් කරනවා කියලා ලෝක විප්ලවය දිනවමු කියන එක දේශපාලන පක්ෂයක් තරඟ කරනවා නක් ඔබතුමා ආවේ නැහැ මගේ කතාවේදී මම මම තමයි කිව්වේ මගේ ඒකෙත් මම කිව්වේ ඒකයි සමහර වෙලාවට ඔබතුමා එන්න කලින් අපි කිව්වා දේශ එතනදී අපි එකඟයි නමුත් එකඟ නැත්තේ ඉලෙක්ෂන් කමිෂන් එක කොටු කරලා විද්‍යාවේ ඉස්සෙල්ලා මෙච්චර යෝවල්ලන්ගේ සීමාව කියලා කියනවා නක්
ඒක සම්පූර්ණයෙන්ම වැරදි. දැන් මට ඉඳගෙන වාක්‍යයක් කියන්න දැන් කොටු කරලා හැම එක්කෙනාම කොටු වෙනවානේ එක එක පනත් වලින් අපි ඒක පෙරලගෙන යන්න බෑනේ. ඒ කොටු වීම ගැන මම කිව්වේ නැතුව ඉලෙක්ෂන් කමිෂන් එක බලෙන් කියලා කොහේ හරි කොටු කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඉලෙක්ෂන් කමිෂන් එකට දීලා තියෙන පැරමීටර් එක ඇතුලේ ඒගොල්ලන්ගේ වපසරිය ප්ලේයර් නෙමේ ජජ් කියලා මම කිව්වේ. ඒකයි මම කියන්න හැදුවේ. ඒ නිසා ඉතින් ඒ නිසා ඒගොල්ලොත් මේකේ ප්ලේ කරන්න ගත්තොත් ඉතින් එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක ප්ලේ කරන්න ගිහින් නෑ ටිකට් එක අඳුරු එක තමයි කරන්නේ. सिविल संविधान संविधान මගින්නේ අපි ග්‍රවුන්ඩ් එක හදන්න වෙන කට්ටියක් දාමු